අදාපේ මැජික් බන්ඩි channel එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මෝල් බනිස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෝල් බනිස් හදාගන්න කලින් අපි ඉස්සර වෙලාම මේ මෝල් බනිස් සඳහා අවශ්‍ය වෙන පිරවම හදාගමු. ඉතින් අද මම හිතාගෙන ඉන්නේ මේ මෝල් බනිස් වල පිරවම සඳහා සීනසම් වල හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද සීනසම් වල හදාගන්නේ කියලා. ඔයාලට සෝස් pan එකක් හරි තාච්චියක් හරි භාවිත කරන්න පුළුවන්. එතකොට මේ ගෑස් එකේ ගින්දර මද ප්‍රමාණය තියාගන්න මතක් කරගන්න. අපි තෙල් එකතු කර ගන්නවා. ඉතින් ගොඩක් තෙල් එකතු කර ගන්නත් එපා. ඔයාලට ගැළපෙන ප්‍රමාණයට ටිකක් තෙල් එකතු කර ගන්න. දැන් අපි කුරුඳු පොතු ස්වල්පයක් එකතු කර ගන්නවා. ඒ වගේම කරම්බලටි කීපයක් ඒත් ඇති. ඔයාලට රස ඕන විදිහට එක දා ගන්න පුළුවන්. දැන් හොඳට ටෙම්පරාදු කර ගන්න ඕන. දැන් මෙතන බැදීගෙන යනකොට අපි කරපිංචි ටිකක් එකතු කර ගන්නවා. ඒක මිශ්‍ර කර ගන්න ඕනේ ඊට පස්සේ. දැන් මෙන්න මේ වගේ ප්‍රමාණයට ලුණු ටික කපා ගන්න ඕන. ගොඩක් සීනුන කපා ගන්න තරමට සීනිසම් වල රසට හදා ගන්න පුළුවන්. ඉතින් මේ ලුණු ටික අපි මිශ්‍රණයට එකතු කර ගන්නවා. දැන් හොඳට මේක මිශ්‍ර කර ගන්න ඕනේ. දැන් ඔයාලට සර අවශ්‍ය ප්‍රමාණයට කැලිමිරිස් දා ගන්න පුළුවන්. ඉතින් මම කැලිමිරිස් මේ පැහැදිලි 3ක් දා ගන්නවා. लूण गोड़ा करवन काम तीन सामान्य बदल पास रस प्रमाण वेड़ा सीमला दीकर मधुरा चुटा कैमरा वाले දැන් සීනි මේස හැදි දෙකක් එකතු කර ගන්නවා. සඳස් වලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න. මේ සීනි ටික දියුණුවම තමයි ටිකක් රස වැඩියෙන් වලට දැනෙන්නේ. චුට්ටක් වෙලා ඒ නිසා අපිට මිශ්‍ර කර ගන්න ඕන. දැන් රස ප්‍රමාණය අවශ්‍ය විදිහට ලුණු මේස හැදි භාගයක් මම එකතු කර ගන්නවා. දැන් ඔන්න අපේ මාළු බනිස් එකට අවශ්‍ය සීනි සම්බෝලක හැදිලා ඉවරයි. මේ තියෙන අපි හදලා නිම කරගත් අපේ සීනි සම්බෝලේ දැන් අපි බලමු මාළු කණිස්සකට අවශ්‍ය වෙන පිටි මිශ්‍රණය හදාගන්න කොහොමද කියලා. දැන් අපි මුලින්ම ඊස්ට් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මද රස්නේ වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. දැන් අපි හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕන. එතකොට තමයි ටිකක් වෙලා ගියාට පස්සේ මේ ඊස්ට් එක හොඳට පිපිලා එන්නේ. දැන් අපි හොඳට මේක කලවම් කරගමු. දැන් මේක කුඩා කෑලි අඩු වෙනකම්ම අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. එතකොට තමයි මේ ඊස්ට් එක හොඳට පිපිලා එන්නේ. මේ කෑලි ටික අඩු වෙනකම්ම ඉඳලා අපි තමයි අපි අනිත් මිශ්‍රණයට මේ ටික එකතු කරගන්නේ. දැන් අපි මේ ඊස්ට් මිශ්‍ර සීනි මිශ්‍රණය අපි විනාඩි 10ක් විතර ආවරණයකින් වහලා තියාගන්න ඕන. දැන් මම අරන් තියනවා පාන් පිටි මෙෂරින් කප් එකෙන් කෝප්ප 4ක් බටර් මේසැඳි 2ක් එකතු කරගන්නවා. කිරි පිටි මේසැඳි 2ක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳක් එකතු කරගන්නවා. දැන් මම බිත්තර 2ක් හොඳට බීට් කරගෙන එකතු කරගන්න යන්නේ. ඉතින් මේ බිත්තර 2ම මම අපේ මිශ්‍රණයට එකතු කරගන්නයි. මොකද පස්සේ අපිට එග් වොෂ් කරන්න ඕන වෙන අපේ මෝල් බන්ස් එක. ඒ නිසා ටිකක් ඉතුරු කරගෙන ඉතුරු ටික තමයි අපි එකතු කරගන්නේ අපේ මේ මිශ්‍රණයට. දැන් කලින් හදාගත්ත අපි ඊස්ට් මිශ්‍රණය එකතු කර ගන්නවා. දැන් අපි හොඳට මේ ඩෝ එක අනා ගන්න ඕන. මෙන්න මේ ආකාරයට හොඳට අපි කලවම් කර ගන්න ඕන. දැන් මේ අපේ පිටි මිශ්‍රණය අතට ඇලෙන ගතිය වැඩි නිසා අපි වතුර ටික ටික එකතු කරගන්න යන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න වතුර කෝප්ප කාලා ගන්න ඕන. සාමාන්‍ය සීතල ගතියෙන් තියෙන වතුර එකපාර වතුර ඔක්කොම එකතු කරගෙන යන්න එපා. ටිකෙන් ටික වතුර දාලා ඩෝ එක අනන්න පටන් ගන්න ඕන. ඔය වතුර ටිකක් එකතු කරලා අපි මේ විදිහට ආය ඩෝ එක අරනවා. දැන් අපි තවත් වතුර ටික ටික දාලා මේ මිශ්‍රණය ටිකව ටිකක් කලවම් කරගන්න ඕන.
දැන් වීඩියෝ එක මම අතේ අරගෙන ප්‍රමාණයට හදාගෙන තියෙන්නේ දැන් මෙන්න මේ විදිහට අපි වීඩියෝ එක අනා ගන්න මේ ලෑල්ලට අපි ටිකක් අපි පුදු කර ගන්න එතකොට ඇලෙන ගතිය අඩු වෙන නිසා දැන් අපි වීඩියෝ එක ආයේ අපි මේ ලෑල්ල තියලා අනා ගන්න ඕනේ දැන් මේ වීඩියෝ එක අපි ලෑල්ල උඩ තියලා තව හොඳට ටිකක් නීට් කර ගන්න ඕන ගොඩාක් ඇදෙන විදිහට කරන්න යන්නත් එපා සාමාන්‍ය ප්‍රමාණයට ඔයාලගේ අතට පහසු වෙන විදිහට විනාඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් හොඳට නීට් කර ගන්න ඕන දැන් හොඳට අපේ තව පිටි ටිකක් ගාගෙන ඉවර වෙලා මේ ඩෝ එක තව දිගට මෙන්න මේ විදිහට හදා ගන්න ඕන ඊට පස්සේ තමයි අපි කොටස් වශයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මාළු බලි සදා ගන්න යන්නේ දැන් හොඳට ඩෝ එක මේ වගේ ඩික් ආකාරයට හදා ගන්න ඕන දැන් ඩෝ එක අපි කැලි වශයෙන් කපලා වෙන් කර ගන්න ඕන ඔයාලට ඕන ප්‍රමාණයට කපා ගන්න පුළුවන් දැන් අපි අපේ ඩෝ එක අරගෙන මේ වටෙන්ම ඇතුළට නමන්න ඕන මෙන්න මේ විදිහට ඇතුළට යන විදිහට ඩෝ එක නමන්න ඕන ඊට පස්සේ හොඳට අතේ තියලා මේ ඩෝ එක අපි රවුන්ඩ් කරගන්න ඕන ඩෝ එක අතේ ඇලෙනවා වගේ නම් ඔයාලට පුළුවන් තවත් පිටි ටිකක් අතේ ගාගෙන මේ විදිහට රවුන්ඩ් කරගන්න මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණ දැන් ඔයාලට පුළුවන් පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා විනාඩි 40ක් විතර මේ මිශ්‍රණය තියාගන්න දැන් අපි අපේ ට්‍රේ එකේ බටර් ටිකක් මේ විදිහට ගාගන්නවා ඊට හොඳට බන් එක තියාගන්න පුළුවන් ප්‍රමාණයට හොඳට ගාගන්න ඕනේ දැන් විනාඩි 40කට පස්සේ අපි අපේ ඩෝ එක එළියට ගන්න යන්නේ දැන් හොඳට පිපිලා තියෙන්නේ දැන් අපි යට පැත්ත උඩට එන විදිහට ඩෝ එක මෙන්න මේ විදිහට තියාගන්න දැන් අත ටිකක් ඇලෙනවා වගේ නම් ඔයාලට පුළුවන් අතේ පිටි ටිකක් ගාගන්න. දැන් අපි හොඳට අපේ ඩෝ එක මේ විදිහට දෙපැත්තට තුනී කරගන්නවා. ගොඩාක් තුනී කරන්න යන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට අපි තුනී කරගන්නවා. දැන් අපි කලින් හදාගත්ත සීනි සම්බල් මිශ්‍රණය දැන් පුරව ගන්නයි යන්නේ. මේ විදිහට තියලා දැන් පිරවම හදාගන්න ඕනේ. දැන් අපි මෙන්න මේ විදිහට මිශ්‍රණය පැත්තක් අරගෙන සීනි සම්බල් ටික වැහෙන විදිහට එක පැත්තකින් නමා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ටිකක් අරගෙන අර මිශ්‍රණය මැදක් වගේ වෙනකම් ගොඩක් තමා ගන්න ඕන. දැන් ඉතුරු කොටසත් අරගෙන මැදක් වෙනකම්ම අපේ පිරෝම වහගන්නවා. මෙන්න මේ ආකාරය. දැන් වට අතින් පහසු විදිහට මාළු බනිස් එක හැඩයට එක හදාගන්න පුළුවන්. දැන් මේ මාළු බනිස් ටික අපි එග්වොෂ් කරන්න ඕන. එතකොට තමා මේක අවන් එකට දාලා ඉවරුනාට පස්සේ රන්නන් පාට වෙනකොට අපේ මාළු බනිස් ලස්සනට තියෙන්නේ. දැන් අපි එග්වොෂ් කරගනිමු. ඔයාලට මතක ඇති මං කලින් කිව්වා අපි විතර ටිකක් ඉතුරු කරගන්න ඕනි කියලා. ඒ ඉතුරු කරගත්ත විතරෙන් තමයි අපි මේ එග් වොෂ් කරගන්න දැන් ලෑස් වෙලා ඉන්නේ. දැන් අපි විනාඩි 30ක් විතර ආයෙ අපේ බන්ස් ටික වහලා තියන්න ඕන. අපි දැන් අපි හදාගත්ත මාළු බනිස් අවන් එකට දාන්න ඕන සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයකට. නඩි 15ක් විතර ප්‍රීහීට් කරගන්න ඕන කලින් අපේ අවන් එක. ඊට පස්සේ අපිට පුළුවන් අවන් එකට දාලා අපේ මාළු බනිස් ටික හදාගන්න. මේ තියෙන අපි හදලා ඉවරුණ අපේ මාළු බනිස්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලලා ගෙදරදී ඔයාලගේ ආදරණීයයන්ට පිළිගන්වන්න. ඔයාලා මතක් කරලම අවන් එකේ අපේ මාළු බනිස් ටික ඊට ගත්තට පස්සේ මේ මාළු බනිස් වල උඩ ආයෙම බඩර ටිකක් තවර ගන්න. සීනි කර ටිකක් උඩින් තියාගෙන එතකොට රසය තවත් වැඩි වෙනවා.